Hello, I think Homer, you are at a journey with Chat Channel like at Hemo Madre and Piligana. I think other Piana than a city ekater, special there, Kogolo, take a Shakaraga known Hinda. I think other mean December, Anivaring, New Zealand, and they look Hamathan and Venada. I think Ekatula in Magi video, Ekatheka, Mama Pinana, New Zealand, Christmas, Ekata Vena, Tavat special there. The next train arriving at platform 1 is a Southern Line service to Britomart. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ නිව්සීලන්ත වල ෆාමර්ස් සෙන්ටර් පැරේඩ් එක. ඉතින් මේක ඕක්ලන්ඩ් වල තියෙන්නේ. ගොඩක් සෙනග ඉන්නවා. අද ෆෝකාස්ට් එක තිබ්බේ සෑහෙන වහින්න. නමුත් ගොඩක් අය බබාලත් අරගෙන ඔබලට පේනවා ඇති සෑහෙන සෙනගක් ඉන්නවා. නමුත් හැමෝම රිස්ක් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිත් හිතුවා මේ කොහොම හරි එනවා කියලා. ඒක අපි ට්‍රේන් එක අරගෙන ආවා. ස්පෙෂලි පාකින් හොයාගන්න බැරි වෙන හින්දා දැන් ස්ටාර්ට් කරලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද නිව්සීලන්ත වල ඕක්ලන්ඩ් වල ෆාමර්ස් Santa Parade එක වෙන්නේ කියලා. Santa Parade එකේ මුලින්ම එන්නේ donations එකතු කරන්න. දැන් ඒ කට්ටිය තමයි. ඊට පස්සේ Santa Parade එක officially පටන් ගත්තා. ඕගොල්ලොන්ට දැන් පේනවා ඇති මෙහි සිංකර කර අපේ ලංකාවේ සාමාන්‍ය විදිය වගේ තමයි. ඒගොල්ලෝ Christmas song එකක් කීකී හැමෝම welcome කර කර යනවා. දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති. දැන් ඕගොල්ලන්ට පේන්නේ මෙහි පොලිස් බෑන්ඩ් එක. ඉතින් ඒ වගේම බෑන්ඩ්ස් කිහිපයක් මේ සෙන්ටර් පැරේඩ් එක අතරතුර ඕගොල්ලන්ට දකින්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා ලංකාවේ සාමාන්‍ය පෙරහැරක් පටන් ගත්තාම කසකාරයෝ වෙනවා, බෙරකාරයෝ, එතකොට ගිනි බෝල කරකවන අය ඔය වගේ ගොඩාක් කට්ටිය එනවා. ඉතින් මෙහෙත් ඒ වගේ තමයි. ඒ කට්ටිය නොවුනත් ඒ කල්චර් එක නොවුනත් ඒ වගේ සෙන්ටර් පැරේඩ් එකේ ස්ටාර්ට් එකට නලා පිඹලා ඒක හැමෝටම දන්නනවා දැන් මේ සෙන්ටර් පැරේඩ් එක පටන් ගන්න යන්න කියන එක. මෙතනදී කියන්න ඕනේ සෙන්ටර් පැරේඩ් එක කිව්වහම තනිකර ක්‍රිස්මස් ගැන විතරක් නෙවෙයි. මේ සෙන්ටර් පැරේඩ් එකේදී ගොඩක් ස්පොන්සර්ෂිප්. මොකද මේ ෆාමර්ස් කියන්නේ මෙහි ඇවිල්ලා ගොඩක් ප්‍රසිද්ධ සහ මෙහි පොපියුලර් ෂොප් එකක්. ඉතින් ඒ ෂොප් එකක් කියන්නේ ඒ ෂොප් එකේ තියෙනවා වෙයාහවුස් එකේ කේමාට් එකේ ඔයගොල්ලෝ දන්නවා මගේ වීඩියෝ එකකුත් තියෙනවා. ඉතින් ඒ වෙයාහවුස් කේමාට් වල වගේම ඇඳුම් පැළඳුම්, ගෙදරට බඩු, කෑම බීම, එතකොට ගාඩනින් අයිටම්ස් ඔය වගේ නොයෙක් දේවල් ගන්න පුළුවන්. ඒ විදිහටම තමයි ෆාමර්ස්ත් ෆාමර්ස් වලත් අපිට ගෙවල් වලට බඩු, බබාලට ඇඳුම්, වැඩිහිටිය අයට ඇඳුම්, ඒ වගේම කාසී, ටෝයිස් ඔය හැමදේම ගන්න පුළුවන්. ඉතින් ඒ ෆාමර්ස් කියන බ්‍රෑන්ඩ් එක, ෆාමර්ස් කියන ෂොප් එකෙන් තමයි මේ මුළු සෙන්ටර් පැරේඩ් එකම අවුරුදු කීපයක් තිස්සේ ස්පොන්සර් කරන්නේ. ඉතින් දැන් ඕගොල්ලොන්ට පේනවා ඇති පෙපා පිග් ගෙනවා. ඉතින් ඒකයි මං කිව්වේ ක්‍රිස්මස්ම විතරක් නෙවෙයි මේ සෙන්ටර් පැරේඩ් එකෙන් ඒගොල්ලෝ ටාගට් කරන්නේ. මොකද ස්පෙෂලි බබාලව එන්ටර්ටේන් කරන්න ඕනි හින්දේ ඒ වගේ කාටුන් කැරක්ටර්ස්ත් මේ සෙන්ටර් පැරේඩ් එකේ දකින්න පුළුවන් වුණා.
ඊට අමතරව එක එක රටවල් වල අයිටම්ස් උත් ඒගොල්ලෝ ලෑස්ති කරලා තිබ්බා. ඉතින් චයිනීස්, බ්‍රසීල් ඔය වගේ එක එක රටවල් වලට ඒගොල්ලන්ට ආවෙනික දේවලුත් මේගොල්ලෝ මේ පැරේඩ් එකට ඇඩ් කරලා තිබුණා. ඒ වගේම මෙතනදී මේ ෆාමස් එකේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් වලින් තමයි මේ එක එක අයිටම් එක රෙඩි කරලා තිබෙන්නේ. සමහර අයිටම් ස්පොන්සර් කරලා තියෙන ඒ අදාළ බ්‍රෑන්ඩ් එකට අනුව ඒගොල්ලෝ ඒ ඩිසයින්ස්, ඒ ඩෙකොරේෂන්ස්, ඒ වගේ මේ නැටුම් ඒ දේවල් ලෑස්ති කරලා තිබ්බා. ගොඩක් වෙලාවට මේ සැන්ට පැරේඩ් එක ඇත්තට නිව්සීලන්ඩ් වල මට මතක විදිහට මේ 89 වෙනි වතාව තමයි ඒගොල්ලෝ කන්ටිනියු කරන්නේ. මොකද 2020-21 කියන අවුරුදු දෙකේම කරන්න බැරි වුණා කොවිඩ් හින්දා. ඉතින් කාලෙකට පස්සේ තමයි ඒ හින්දා ලොකු සෙනගක් ඇවිල්ලා හිටියා. අවුරුදු කිහිපයකට පස්සේ මේ සැන්ට පැරේඩ් එක තියෙන්නේ. ඒ හින්දා තමයි මෙච්චර වැස්සක් තිබුණත් ඒගොල්ලෝ වෙද එක දැනගෙන වුණත් මේක රීස්කෙජුල් කරේ නැහැ. මොකද මේක තියන්න බැරි වෙච්ච සහ මේ සැන්ට පැරේඩ් එක ඕක්ලන්ඩ් සිටි එකේ විතරක් නෙවෙයි තව ස්ලිවල ඒ වගේ තැන් කිහිපයක තියෙනවා. ඉතින් ලොකුම එක තමයි ඕක්ලන්ඩ් සිටි එකේ තියෙන. අනිත් තැන්වල තියෙන ඒවා පොඩි. ඉතින් නමුත් ඒවා එක එක අය ඕගනයිස් කරන ඒවා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ඒවා චේන්ජ් කරේ නැත්තේ. මොකද නැත්තම් සමහර පැරේඩ්ස් එක මේක ඕවර්ලැප් වෙන්න පුළුවන් හින්දා. බබාලාගේ මේ ෆස්ට් සැන්ට පැරේඩ් එක ඉතින් මම නම් මේක දෙපාරක් විතර බලලා තියෙනවා. ඒ හැම අවුරුද්දෙම එක එක විදිය. ඉතින් බබාලා තරිම ආසයෙන් මේක එන්ජොයි කරා. ඔගලොන්ට මම කිව්වා වගේ මේ සැන්ට පැරේඩ් එක ගොඩක් රන් වෙන ස්පොන්සර්ෂිප්ස් එක. ඉතින් දැන් ඕගොල්ලොන්ට පේන්නේ මෙහි FM එකකින් ඒගොල්ලෝ ලෑස්ති වෙලා යන ඒ අයිටම් එක. ඉතින් ෆාමස් එකේ ගන්න තියෙන අයිටම්ස් ඒ වගේම මෙහි ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් වල ගොඩක් අයිටම්ස් තමයි මේ පැරේඩ් එක ත්‍රූම අපිට දකින්න හම්බුනේ.
ඉතින් මේ දැන් යන එක ෆවුන්ඩේෂන් එකක්ද ලයන් ෆවුන්ඩේෂන් කියලා. ෆවුන්ඩේෂන් එකකින් තමයි මේ අයිටම් එක රෙඩි කරලා තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති මම ඉස්සෙල්ලත් කිව්වා ස්ටාර්ට් එකේදීම ඒගොල්ලෝ ඩොනේෂන්ස් එකතු කරා කියලා. ඔගොල්ලෝ දකින්න ඇති ඉතින් මෙතන ලොකු අය විතරක් නෙමෙයි පොඩි අයත් ඉස්කෝලේ යන ළමයි මේ හැමෝම මේ පැරඩ් එකට එකතු වෙලා තිබ්බා. ඒ වගේම වැස්ස වෙලාවේ තමයි මේක පටන් ගත්තේ. නමුත් වැස්ස වැස්ස කියලා කවුරුත්ම ඒ ඩාන්ස් වල අඩුවක්වත් ඒ එන්ටර්ටේන් වල කිසි අඩුවක් තිබුණේ නැහැ. හැමෝම උද්‍යෝගයෙන් ලස්සනට මේ පැරඩ් එක දිගටම කරගෙන ගියා. මේක පේනවා අපි හැමෝම දන්න කැරක්ටර් එක කොකෝ මෙලන්. බබාලට නැතුවම බැරි කැරක්ටර් එකක් ස්පෙෂලි පොඩි අයට. ඉතින් කොකෝ මෙලන් ඒ වගේම බේබී ෂාක් ඔය වගේ ගොඩක් කැරක්ටර්ස් අපි දිනෙදා දැන් දකින කැරක්ටර්ස් පවා මේ පැරඩ් එකේ ගියා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ සැන්ට පැරඩ් එකේ අන්තිම ටිකට. ඒ කියන්නේ සැන්ට තමයි දැන් ඉන්නේ. මොකද මේ පැරඩ් එකේ අවසානයේ තමයි සැන්ට එන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති සැන්ට වෙල්කම් කර කර හැමෝටම මේරි ක්‍රිස්මස් කියලා බ්ලෙස් කර කර. ඒක අර ළමයින්ට ඇත්තටම සැන්ට එනවා කියන ෆීලිං එක දුන්නා. හරිම ලස්සනයි. ඒක වෙනම ෆීලිං එකක්. ඇත්තටම අපිත් සැන්ට ගැන බිලීව් කරන්න නැති වුණාට අපිට එහෙම දෙයක් දකිද්දී පුංචි කෙනෙක්ට වගේ සතුටු වෙන්න පුළුවන්. අපි දැන් සැන්ටා පැරේඩ් එක ඉවර වෙලා යන ගමන් ඉතින් ඕගොල්ලෝ මං හිතන මේ වීඩියෝ එකත් එන්ජොයි කරන්න ඇති කියලා. කැමති දේවල් දැක්කනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.